අද මම ඔයාලට උගන්වන්නේ වේග පන්දු යවන්නෙකුට බය නැතුව මුහුණ දෙන දෙවනි වීඩියෝ එක. ඉතින් මම හිතන්නේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට බැට් කරන විදිය ඒ සියලු දේ කියලා දුන්නත් මම හිතන්නේ මේක බැට් නොකරත් මේ ටික අත්‍යවශ්‍යම දෙයක්. පළවෙනිම දේ තමයි මේකේ හොඳ මානසික මට්ටමක් තියා ගැනීම. මොකද හොඳ මානසික මට්ටමක් නැතුව අපිට කවදාවත් හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක්ට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා හොඳ මානසික මට්ටමක් අත්‍යවශ්‍යමයි. ඒ කියන්නේ පුතේ මැච් එක වෙලා විතරක් නෙවෙයි ඊට කලින් දවසේ පවා අපේ හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕන. අපි හොඳට ප්‍රැක්ටිස් කරලා බැට් කරලා අපිට හොඳ විශ්වාසයක් තියෙන්න ඕන. මට හොඳට බැට් ගන්න පුළුවන්. මම දැන් බවුන්සර් වලට බය නැහැ. මම දැන් ෆාස්ට් බෝලරට බය නැහැ. ආන්නේ විශ්වාසෙත් එක්ක යන්න ඕන. ඒ වගේම අපි අනිවාර්යෙන් මේ ගොඩක් කටේ කරන්නේ නැති දෙයක් තමයි මැච් එකට කලින් දවසේ රාත්‍රියේ හොඳට නිදාගන්නේ නැහැ. එහෙම බෑ. රාත්‍රියේ හොඳට නිදාගත්තේ නැති වුණොත් අපිට අනිවාර්යෙන් මේ මැච් එකට හොඳට සෙල්ලම් කරන්න බැරි වෙනවා. ඒක නිසා රාත්‍රියේ හොඳ නිින්දක් අත්‍යවශ්‍යමයි. ඒ වගේම ඒ නිදාගන්නකොට අපි හොඳට මැච් එක ගැන හිතන්න ඕන. මේ මැච් එක ගැන තමන්ගේ ජයග්‍රහණය ගැන හිතන්න ඕන. ඒ කියන්නේ මම හොඳට බැට් කරනවා, මම 50ක් ගහනවා, මම ලකුණු 100ක් ගහනවා. ආන්න ඒ වගේ තම තමන්ගේ ජයග්‍රහණ ගැන හොඳට හිතලා තමයි නිදාගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක හොඳට නිදාගත්තාම ඔයාලට ඊළඟ දවසේ නැගිටිනකොට මම හිතන්නේ අමුතුම ප්‍රබෝධයක් දේවි අර වෙනත් දවසකට වඩා. හැම බැට්ස්මන් කෙනෙක්ම බැට් කරන්න යන්න කලින් බෝල කීපයක් අනිවාර්යෙන් බැට් කරන්නම තියෙන්න ඕන. එහෙම නැතුව පුටුවේ වාඩි වෙලා ඉඳලා නිකම්ම බැට් කරන්න යන්න එපා. හැම තිස්සෙම බැට් කරලා උදේටත් බැට් කරලා අර යන්න කලිනොත් බෝල දෙක තුනක් හරි පොඩ්ඩක් හරි බැට් එකේ වද්දගෙන යන්න. එතකොට ඔයාට ලොකු විශ්වාසයක් එනවා තමන්ගේ බැට් එකේ බෝලේ වදින එක ගැන. බැට් කරන්න යනකොටත් පුතේ පුදුම ආසාවකින් අපි බැට් කරන්න යන්න ඕනේ. මොකද ගොඩාක් පොඩි ළමයි නම් බැට් කරන්න යන්නේ බයෙමයි. එයාට ප්‍රෙෂර් එක වැඩි. ඒ කියන්නේ මං අවුට් වෙවි, ඒ වගේ ඉන්න කෝච් කෙන් දෙන ප්‍රෙෂර් එක, මේ සියලු දේ එකතු වෙලා දෙමාපිය දෙන ප්‍රෙෂර් එක, මේ ඔක්කොම එකතු වෙලා එයා සෑහෙන බයේ තමයි බැට් කරන්න යන්නේ. එහෙම ගියොත් කවදාවත් එයාට බැට් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා හදාගන්න මම අද බැට් කරනවා, මම අද 50ක් ගහනවා, 100ක් ගහනවා, ඒ වගේ පුදුම ආසාවකින් බැට් කරන්න යන්න. එහෙම ගියොත් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. මොකද ඔයාගේ හොඳ මානසික මට්ටමක් තියාගෙනයි යන්න ඕනේ. ඒ වගේම ඔයා හොඳ විශ්වාසයක් තියාගෙනයි යන්න ඕනේ. නැත්තම් විශ්වාසය නැති කරගෙන මං ඉක්මනට අවුට් වෙයි කියලා හිතුවත් ඔයාට කවදාවත් හොඳ ඉනින් එකක් ගොඩනගා ගන්න බැරි වෙනවා. එහෙම නොවත් කවදාවත් ෆාස්ට් බෝලර් කෙනෙක් වගේ වේගෙන් එන බෝලයට අපිට මුහුණ දෙන්න හැකියාවක් නැති වෙනවා. ඒ වගේම අපි හොඳට මොරාල් හදා ගන්න ඕන පුතේ. ඒ කියන්නේ අපිට හොඳ විශ්වාසෙත් එක්ක අපි මාර ශක්තිමත් වෙන්න ඕන. ඒක ඇත්තටම ළමයට විතරක් නෙවෙයි. ඒක කෝච්චක් තියෙන යුතුයකමක්. අපි කොහොමද මේක ඒ ළමයට හදලා දෙන්නේ? ඒ ළමයට බය කරන්න එපා. මේක අවුට් වෙලා ආවොත් මම ගහනවා, එහෙම නැත්නම් බනිනවා, ටීම් එකෙන් එලියට දානවා, ඒ වගේ දේවල් කිව්වොත් එයාගේ මොරාල් බහිනවා. ඒක නිසා ළමයා තුලත් ඒක හදාගන්න දැනගන්න ඕන. ඒ වගේ මේක කෝච්ගේ යුතුයකමක්. ඒ ළමයට හොඳ මොරාල් එකක් හදලා දෙන්න මේ බැට් කරන්න. ඔයා මේ බෝලරට බය වෙන්න එපා පොඩ්ඩක්වත්. මොකද ඔයා මීට වඩා හොඳ බෝලර්ස්ලට ගහලා තියෙනවා. මීට වඩා වේගේ වැඩි බෝලර්ස්ලට ගහලා තියෙනවා. තමන්ගේ පාසලේ ඉන්න ලොකු අය, ඒ කියන්නේ මීට වඩා වයසින් වැඩි අයට සෙල්ලම් කරලා තියෙනවා. ආන් ඒ දේවල් මතක් කරලා එයාගේ හොඳ මොරාල් හදලා ඒ ළමයා බැට් කරන්න යවන්න ඕනේ. ඒ තුලින් මං හිතන්නේ යාට ලොකු විශ්වාසෙත් එක්ක යාට හරි පහසුවෙන් බැට් කරන්න පුළුවන් වෙයි. ඒ සියලු දේ තිබුණත් වැඩක් නැහැ. අපේ මේ ශරීරයේ අනිවාර්යෙන්ම දාඩිය දාලා තියෙන්නත් ඕන. ඒ කියන්නේ අපේ ලේ ගමනාගමනය හොඳ වෙන්නේ අපේ ශරීරයේ දාඩිය දැම්මොත් පමණයි. නැත්නම් අපි හොඳට හෙවණේ ඉඳලා වාඩි වෙලා නිකම්ම ගිහිල්ලා බැට් කරන්න හිටියොත් මං හිතන්නේ අපි හිතන තරම් වේගෙන් අපේ ශරීරය ඒ කකුල් අතපය වේගවත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි දාඩිය දාගෙන තමයි යන්න ඕනේ. ඔයාලා දැකලා ඇති පුතේ ඔලිම්පික් වල ඒ වගේ ඇත්ලටික් වල ඔයාලා දැකලා ඇති නේද? එයාලා ජැකට් දාගෙන ඉන්නේ. බොටම් එක ගහලා ජැකට් දාගෙන තමයි ඉන්නේ. මොකද යාළට හොඳට දාඩිය දාන්න ඕන නිසා. හැබැයි යාළ දුවන වෙලාවට අර ජැකට් එක ගලවනෝ ස්කිනි එක විතරයි. ඒ වගේම බොටම් එක ගලවනෝ ෂෝට් එක විතරයි. යාළ පහසු ඇඳුම දාගන්නවා. ඉතින් අපි ජැකට් ගහ කරන්නේ නැහනේ.
නමුත් අපි චුට්ටක් හරි දාඩිය දාගෙන තමයි බැට් කරන්න යන්න ඕනේ. එතකොට තමයි අපි අර හිතන වේගෙට අපේ කකුල් දෙක අත් දෙක ඒවා වැඩ කරන්නේ. ඒ වගේම මේ දෙවෙනි වීඩියෝ එකේ අන්තිම එක තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. පුතේ අපි අපේ ඉන්න පුහුණු කරුගෙන් හොඳ උපදෙස් ටිකක් ලබාගෙන තමයි බැට් කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ සිටුේෂන් එක. අපි මේ සිටුේෂන් එකේ මොන වගේද බැට් කරන්න ඕනේ. ආ ඒ වගේම ඒ පුහුණු කරුත් කියලා දෙන්න දැනගන්න ඕනේ ඒ දරුවට පුතේ ඔයා ගිහිල්ලා විකට් එකේ ඉන්නද? එහෙම නැත්නම් විකට් එකේ ඉඳගෙන රන්ස් ගන්නද? එහෙම නැත්නම් ගිය වෙලාවෙ ඉඳලා ගහන්නද? මොකද හැම කෙනෙම ඕපන් කරන්නේ නැහැනේ. හැම කෙනෙම 1 down 2 down බැට් කරන්නේත් නැහැ. ඒක නිසා අර පුහුණු කරුගෙන් ඒ ලැබෙන උපදෙස් Tamanට ගොඩක් වටිනවා. මොකද එහෙම වුණාම තමයි Tamanට හොඳ දැනුමක් අරගෙන තමයි Taman බැට් කරන්න යන්නේ. ඒක නිසා අමතක කරන්න එපා Tamanගේ පුහුණු කරු. ඒ පුහුණු කරුගෙන් අනිවාර්යෙන්ම Taman උපදෙස් අරගෙන බැට් කරන්න යන්න. එතකොට ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකත් මෙතනින් ඉවර කරලා මම ඔයාලට මේ වේග පන්දු යවන්නෙකුට මුහුණ දෙන විදිය බය නැතුව මුහුණ දෙන විදිය තුන්වෙනි වීඩියෝ එකකුත් දාන්නම් ඔයාලා ඒකත් බලන්න මේ වීඩියෝස් තුනම ඔයාලා බැලුවට පස්සේ මම හිතන්නේ ඔයාලට වේග පන්දු යවන්නෙකුට විතරක් නෙවෙයි බැට් කරන්න ඕනම බෝලර් කෙනෙක්ට හැකියාව ලැබෙන එක ලැබෙනවමයි හරි එහෙනම් පුතේ අපි වෙනත් දවසක හම්බ වෙමු